बस शुक्र कर दी मैं ओ एल आई को तो लाइन वन न्यू फाइंड यूट्यूब चैनल है टेक इतने मग यूट्यूब चैनल है था सब्सक्राइब कर लेना था सब्सक्राइब करा ने लोग वीडियो का अपलोड करे बुगा मैं मेरा दिन में एक ही आवत है ना इतने मग ओ एल आई टाइप जना है अलग वीडियो का ये तमाय व्हाट्सएप एप्लीकेशन के संबंध में थोड़ी करोंट या खान दुना दिन ने इतने गुगल का मैं भाविता करना व्हाट्सएप एप्लीकेशन मग ඔගොල්ලන්ට කරුණු පහක් යටතේ හඳුන්වා දෙනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා මං හිතනවා මුලින්ම මම ඔයගොල්ලන්ට මේ ඔයා භාවිත කරන ටැප් එකේ ඩාර්ක් කලර් සහ ලයිට් කලර් ඔන් කරගන්නේ කොහොමද යාළු ඔයා යාළුවට කෝල් එකක් ගන්නකොට ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ ෆොටෝ එක සේව් කරගන්නේ කොහොමද කියන එක තුන්වෙනි කන්න යටතේ ඔයා ලයිව් ලොකේෂන් එකක් ෂෙයා කරන්නේ කොහොමද කියන එක සහ ඔයාගේ ටයිප් කරලා යවන යාළුවන්ට යවන මැසේජ් එක ලස්සනට යවන්නේ කොහොමද කියලා සහ මේ WhatsApp ඇප්ලිකේෂන් එකකින් ඩේටා අඩු කරගන්න අපි මොකද කරන්න ඕනි කියන යන කරුණු යටතේ කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම මම ඔයාලට පෙන්නන්න මේකේ ඩාර්ක් කලර් සහ ලයිට් කලර් ඔන් කරගන්නේ කොහොමද කියලා. ඔයා තාමත් WhatsApp එකේ භාවිත කරන්නේ නැත්නම් ඔයා Play Store එකකින් WhatsApp ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් මෙන්න වගේ වට්ස්ඇප් එකට මුලින්ම ඔයා ලොග් වෙන්න ඕනේ. මම ලොග් වුණාට පස්සේ වට ගන්න දෙන්නේ මුලින්ම මේ දකුණු පැත්තේ ඉහළ ඩොට් තුන උඩ එක හැරෙක් ක්ලික් කරලා සෙටින්ග්ස් එකට ලොග් වෙන්න. මේ සෙටින්ග්ස් එකේ තියෙනවා account chat කියලා. මේ chat කියන එක යටතේ ඔයා දෙවෙනි එක තෝරා ගන්න ඕනේ. එතනම display යටතේ තියෙනවා themes කියන එක. themes යටතේ ඔයා මන් දැන් තමයි dark color තමයි මගේ මේ phone එකට දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ background එක කළු පාටත් අකුරු ටික සුදු පැහැයටත් තියෙනවා. අපි බලමු මේකේ ලයිට් කලර් දාලා මොකද වෙන්නේ කියලා. ඒගොල්ලන්ට පේනවා ඇති මේක කලර් එක මාරුණා. ඒ කියන්නේ අකුරු ටික සුදු පාට තිබ්බ කළු පාට වෙලාත් බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාටටත් ආවා. ඒක ඉතින් මම යාළුවනේ මේක අපේ ඇස් වලටත් හොඳයි. මේක ඩාර්ක් කලර් තියෙනවා නම් මම ඒක නිසා මගේ ෆෝන් එකේ මම ඩාර්ක් කලර් දානවා. එහෙනම් මම දෙවෙනියට කතා කරනවා කිව්වා ඔයගේ ෆෝන් එකේ යාළුවෙකුට කෝල් එකක් ගන්නකොට කොහොමද ෆොටෝ එකක් දාගන්නේ කියලා. මුලින්ම අර වගේම දකුණු පැත්තේ ඉල බටන් ඩොට් එක තුන උඩ ක්ලික් කරලා සෙටින්ග්ස් වල ලොග් ඉන් ලොග් වෙලා මේ chat කියන එක යටතේ ගියාම මෙතන තියෙනවා wallpaper කියලා. wallpaper උඩ වැඩට ක්ලික් කරන්න. මේක කර දැන් මම මගේ ෆොටෝ එකක් මම දාගෙන තියෙන්නේ. ඔබලන්ට පේන ඇති මේ වගේ ෆොටෝ එකක් ඔයත් දා ගන්න ඕන. ඔයා කරන්න ඕනේ චේන්ජ් කිනේකට එක සැරයක් ක්ලික් කරලා පස්සේ මේකේ තියෙන ෆොටෝස් වලට ලොග් වෙනවා. ලොග් වුණාට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මේ මයි ෆොටෝ කියන එකට ගිහිල්ලා ඔයා මේකට ෆොටෝ එකක් මෙන්නම දා ගන්න. ඉතින් යාළුවනේ මම ෆොටෝ එකක් දාලා හින්දා මම දාන්න යන්නේ. ඔයාට ගන්න තියෙන්නේ මෙතන ගිහිල්ලා මේක සේව් කරගන්න විතරයි. ඊට පස්සේ මම ඔයාලට කතා කරනවා කියලා කිව්වා ලයිව් ලොකේෂන් එකක් යාළුවෙකුට ෂෙයා කරන්න කොහොමද කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා යවන්න ඕනේ යාළුවා මුලින්ම තෝරා ගන්න. යාළුවා තෝරාගෙන ඔයාට කරන්න තියෙන්නේ යාළුවා මෙන්න විදියට තෝරාගත්තා. තෝරගෙන ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ යටතේ මැසේජ් ටයිප් කරනකොට එතන තියෙනවා ඇටැච්මන්ට් එක. ඇටැච්මන්ට් එකට එතන තියෙනවා ලයිව් ලොකේෂන්. මේ ලයිව් ලොකේෂන් එකට සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ යනනේ මේකේ ඕගොල්ලන්ට මෙතන එකට ගෙනවා. මැප් එකේ ඔයා මෙතන ඔයා මෙතන මැප් එක පෙන්නනකම් පොඩ්ඩක් ඉන්න. එතන ආව ලොකේෂන් එක මෙතන පෙන්නනවා. පස්සේ ඔයාට ගන්න දෙන්නේ මෙන්න මේ ෂෙයා ලයිව් ලොකේෂන් කියන එක සෙන්ඩ් කරන්න. මේ වෙලාව ඔයා අනිවාර්යෙන් ඔයා ඉන්න තැන කරන්ට් ලොකේෂන් එක ඔයාගේ ෆෝන් එකේ ඔන් කරගත යුතුයි. ඊට පස්සේ මේ කරන්ට් ලොකේෂන් එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඔයාට මෙතන දාගන්න පුළුවන් මිනිත්තු 15ක් පැයක් පැය 8ක් යන එක. ඉතින් වැඩි වේලාවක් වේ නේද අපේ අත තෝරා ගන්න. තෝරාගෙන මෙතන ඔයාට පුළුවන් ඔයා වගේ යාළුවෙකුට යවන්න නම් ඔයා කියන්නේ යාළුවෙක් ගෙදර යනවා නම් ඔයා ටවුන් එකේ ඉන්නවා නම් ඒ යාළුවට යවලම දැන් මම මෙතන ඉන්නේ. නැත්තම් ඔයා යාළුවෙක් ඕගොල්ලන් ගෙදර එනවා නම් ඔයාගේ ෆෝන් එකට යාළුවට කියලා මෙන්න මේ විදියට ගෙනගන්න පුළුවන් ලොකේෂන්. ඒතර ඔයාට බලන්න පුළුවන් යාළුවා කොතනද ඉන්නේ කොච්චර වෙලාවක් යනවාද කියන එක. මේ විදිහට යාළුවනේ යාවට පස්සේ ඔයාට මේ මැප් එක උඩ ක්ලික් කරලා පස්සේ ඔටෝම එක ඔයා ඉන්න තැන එයා වාහනයගෙන යනවා. දැන් කොයි හරිද ඉන්නේ කියන එක කෝල් දිදී අහන්න අවස්ථාවක් නැහැ. මේක
අපිට බලා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කිව්වා ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ හැමදාම යවන ටෙස්ට් එක ටෙස්ට් නෝමල් විදිහට බලමු. මම මෙන්න විදිහට නිකන් දැන්ට හෝම් කියලා ටයිප් කළා. නිකන් අපි යවන අපි යවන විදිහට මේ විදිහට තමයි හැමදාම අපි නෝමල් යවන්නේ. අපි එහෙනම් බලමු මේක පොඩ්ඩක් බෝල් කරලා කොහොමද යවන්නේ කියලා. අපි මේක මේ විදිහට මම ටයිප් කළා. අපිට ලේසිම ක්‍රමය තමයි මේක මෙන්න විදිහට මෙන්න විදිහට හයිලයිට් කරගන්න. හයිලයිට් කරලා දැන් මෙතෙන් තියෙනවා කට් කොපි පේස්ට් කියන ඉස්සරහම බටන් පොඩි ඩොට් තුනක්. ඒක උඩ කරලා ක්ලික් කරලා පස්සේ තියෙනවා යාළුවනේ මෙන්න මෙතන බෝල්ඩ් කියලා. මෙන්න මෙතන බෝල්ඩ් කරන කියන එක උඩට මෙතන වාට පේනවා ඇති පොඩ්ඩක් හයිලයිට් වෙලා. මෙන්න මේක උඩකට වැඩිය පොඩ්ඩක් හයිලයිට් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේක අමතරව අපි බලමු මේකෙන් හයිලයිට් කරන්න ඔයාට ෆෝන් එකේ බැරණක් කොහොමද යවන්නේ කියලා. එහෙනම් මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන පොඩි තරු සලකුණ එක සැරයක් ඉස්සරහට ටයිප් කරලා මෙතන නැවත ඔයා යවන්න ඕනේ ටෙස්ට් එක ටයිප් කරලා නැවත මෙන්න මෙතන තරු සලකුණ අනිවාර්යෙන් යෙදෙයි. ඔයාට පේන ඇති ඒකම යටතේ මෙන්න මේ විදිහට මෙතන මැසේජ් එක සෙන්ට් වුණා. අපි ඊට පස්සේ බලමු කොහොමද මේ අකුරු පොඩ්ඩක් ඇල කරලා යවන්න කියලා. එහෙනම් ඔයාලා කරන්න තියෙන්නේ නැවතත් මෙන්න මෙතන මෙන්න මේ පොඩි ඉරි කෑල්ල මෙන්න මේ එක සැරයක් ගහලා ඔයා මෙතන වචනේ ටයිප් කරලා නැවතත් එම ඉරි කෑල්ල මෙහෙම ගෙවුවට පස්සේ ඔයාලට පේනවා ඇති මේ අකුරු ටික පොඩ්ඩක් ඇල වුණා. අපි බලමු එතකොට මේ ඇල කොහොමද මේක පොඩ්ඩක් බෝල් කරලා යවන්නේ කියලා. එහෙනම් මෙතන තරු සරුකුණ එක සැරයක් ගහලා ඉරිකෑල්ල පොඩ්ඩක් එකතරා ක්ලික් කරලා නැවත ඔයා ගහන්න ඕනි වර්ඩ් එක මෙතන ටයිප් කරලා නැවතත් ඔයගොල්ලෝ මේ මෙව කරපු විදියට පිළිවෙලට මෙතන ඉරිකෑල්ල ගහලා අන්තිමට මෙතන තරුව ගහන්න ඕනි. එතකොට පේන ඇති ඔයාලට උඩකට පොඩ්ඩක් මේක අකුරට වෙලා බෝඩ් වෙලා සේව් වෙලා තියෙනවා. ඊට බලමු මේක අකුරු කැපෙන විදිහට යවන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේක විතරක් කරලා මෙන්න එතන පොඩි වම් පැත්තේ ඉහළම තියෙන පොඩි මෙන්න මේ ඇල ඉරි ඔබන එක. ඒකෙල්ල ඔයා මෙතන ටෙස්ට් එක ඔයාට ඕනේ ටෙස්ට් එක මේ විදිහට ටයිප් කරලා නැවතත් ඒ ඇල ඉරි කැලේ ඉබුවට පස්සේ ඔයාට පේනවා ඇති මේ විදිහට අකුරු ඇල වෙලා ඒ කියන්නේ අකුරු මැදින් පොඩ්ඩක් කැපිලා යනවා. ඉතින් ආලුවන්නේ මේ විදිහට තමයි අකුරු ලස්සනට අපි යවා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා ඔයගොල්ලන්ට කතා කරනවා කියලා ඔයා කෝල් එකක් ගන්නකොට කොහොමද යාළුවන්ට ඒ කියන්නේ වාගේ ෆෝන් එකේ ඩේටා කැපෙන්නේ කොහොමද කියලා. මෙන්න විදිහට ඔයාගේ ඇප්ලිකේෂන් WhatsApp එකෙන් ලොග් වෙලා මෙතන නැවතත් ඩොට් තුන උඩ ක්ලික් කරලා සෙටින්ග්ස් වලට යන්න. සෙටින්ග්ස් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා account chat notification සහ storage and data කියලා. මෙන්න මේ storage data උඩ එක සැරයක් ක්ලික් කරන්න. ඒක ඔයා තෝරගත්තට පස්සේ ඔයාට ගන්න තියෙන්නේ මෙන්න මෙතන useless data for call කියන එක උඩ. මේක දැන්නමත් ඔයා මෙන්න මේ විදිහට ඕෆ් කරලා තිනවා. අනිවාර්යයෙන් මේ ඔන් කරන්න. එතකොට ඔයා භාවිතා WhatsApp application භාවිතා කරනකොට data අමතරමාන එකකින් ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ටික තමයි මම ඔයගොල්ලන්ට අද හඳුන්වා දෙන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඉස්සරහ තියෙන bell icon එක click කරන්න. අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔයගොල්ලන්ට නැති වෙන්නේ හැකියාව තියෙනවා. එහෙනම් ඔබ සිල් දනාට සුබ දවසක්.